Ibovan, Swati Rupahini Seve, Madhana Protavikashu Samakin, Prathamin Proti Sirastala. Corona, Marnak and Vimarshanaker and a Vidwak Kamitu Bar Tower, Idiri Satya Tuladi Hudekala Tenville Janatavaki, Hadisi Saukitapian, Winwin, Vishisha Gilan Rata Sevia Bahavita Kerner, Muka Avarnat, Atvesumut, Behar Karanat, Upadis Malava Pulun Naruvatat, Karmant Purya. Kantale Sini Samagame Idam Badiriku Bavanna Denna Emathi SMG Sudanama Coronavin Miyana Amerikanuwange Ganana Shikrain Ihalata Mahila Puhunu Karana Mumbai Indians 2020 IPL Tinai Then Deshiya Path Corona virus asadhane women siduvana marana sambandhayen vimarshane kirimata patkala vidwat committee warthawa idire satya thula elidakwana bawa wasangata roga vidyayakake pradhani visheshwathna vaidya sudath samarveera mahata pavasanawa me athara meratin warthawana corona asadithayange sankhyawa 14715 dakwa ihala gos thibenawa e athirin 11237 deneku minuwankoda angulum kamhalata adala pokuren wartha වියති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මෙරට COVID ආසාදිතින්ගින් 9537 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. කොරෝනා ආසාදිතින් මියගිය සංඛ්‍යාව 41ක්. මිනුවන්ගොඩ ඇඟලුම් කම්මලේ සේවකින් 1041 දෙනෙකුට සහ පෑලියගොඩ මාළු වෙළඳසැලේ පුද්ගලින් 1007 දෙනෙකුට වෛරසය වැළඳුණා. ඔවුන්ගේ ආශ්‍රිතින් 9189 දෙනෙකුටද වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතින් 430 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කෙන් 18 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කෙන් 251 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කෙන් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කෙන් 6 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කෙන් 8 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කෙන් 4 දෙනෙකු, කෑගල දිස්ත්‍රික්කෙන් 7 දෙනෙකුද අලුතින් වාර්තා වූ COVID-19 ආසාදිත සංඛ්‍යාවට අයත්. ගාල්ල දිස්ත්‍රික්කෙන් 2 දෙනෙකු, මඩකලපුව, ත්‍රිකුණාමලේ සහ නුවරළි දිස්ත්‍රික්කවලින් 1 අයෙකු බැගින්ද, බන්ධනාකාරවලින් 24 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 91 දෙනෙකුද මෙලෙස COVID-19 වෛරසයට ගොදුරු වී තිබෙනවා. කුමන පළාතක ජීවත් වන පුද්ගලයන් උවද COVID-19 වසංගතය හමුවේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව යුදහාමුදාපති ලොතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. තවදුරටත් පොලිස් සමකීපයක් හුදෙකලාවකට ලක් කිරීමක් කළා තිබෙනවා. විශාල සංඛ්‍යාවක් මේ වන විටත් නිරෝධායන වෙමින් පවතින නිවාසවල එම ජනතාවගේ තාමත් කාරණක ඉල්ලා සිටින රටේ කොයි ප්‍රදේශයක ජීවත් වුණත් කිසිදු ආකාරයෙන් මුඛාවරණයක් නැතුව එළියට පැමිණෙන්න එපා කියන එකත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් කටයුතු කරන්න රටක් වශයෙන් හැකියාවෙන් කොවිඩ් ඉවර කර ගැනීමේ හැකියාවක් ලැබේ. නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් බරපතල හානි සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවයි වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. සමාජයට පැමිණෙන සියලුම දෙනා නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්න, එහෙම නැත්නම් තමුන්ගේ මාර්ගයෙන් වෛරසය නිවසට යන්න පුළුවන්. එතකොට එතන නිවසේ ඉන්න අවදානම් කණ්ඩායම් වලට මේ රෝගය පැතිරෙන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ මුලවන විට සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට අපි හඳුනා ගන්නා කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මේ යනවා. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. සතියක් ඇතුළත මේ සිදුවෙච්ච මරණ පිළිබඳ වාර්තාවක් එළිදකී කියලා අපි බලාපොරොත්තු වෙනවා. පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද අදහස් පළ කළා. ඒකාබද්ධ සමාගම් දෙකක් එකතු වෙලා කරන මේ පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ 90% සාර්ථකත්වයක් තියෙන එන්නතක් කියලා ලෝකෙ පුරා කතා බහට ලක් වෙන්නේ. ඒතකොට ඒ එන්නත මේ මාසේ අන්තිම විතර වෙනකොට හදිසි අනුමැතියක් සඳහා ඉදිරිපත් කරන්නේ සමාගම් බලාපොරොත්තු වෙනවා කියලා. ඒ හදිසි අනුමැතිය ලැබුණොත් ඊට පස්සේ එන්නත නිෂ්පාදනය කරන්න ඕනේ. යම් කාලයක් ගත වෙනවා. ඊළඟට බැරෑරුම් ප්‍රශ්න තමයි සීමිත ප්‍රමාණයක්නේ මුලින් නිෂ්පාදනය වෙන්නේ. ඒ සඳහා අසාමාන්‍ය තරගයක් ඇති වෙනවා. සමාගමම කියන විදිහට මේ අවුරුද්ද ඉවරනකොට මුළු ලෝකෙටම හදන්න පුළුවන් මිලියන 50 ඩෝසස්.
ඒකෙන් මිලියන 30ක් මේ වෙනකොට එංගලන්තේ යනවම් කළා. ඒතකොට මුළු ලෝකෙටම ඉතුරු වෙන්නේ මිලියන 20යි. ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක කතා කරලා ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණොත් හැකියික්මනින් අපේ රටේ ජනගහනයට දෙන්න අවශ්‍ය ක්‍රියාවලිය මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම විද්‍යාත්මක පදනමකින් ආරම්භ වෙලා තියෙනවා. මේ අතර ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයේ වූ පුද්ගලින් 64,263 දෙනෙකු සිය නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. අද දිනය වන විට තවත් පුද්ගලින් 2277 දෙනෙකු මධ්‍යස්ථාන 28ක නිරෝධායනය වෙන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මෙරට තුළ PCR පරීක්ෂණ 619,000කට වැඩි සංඛ්‍යාවක් සිදු කිරීමට සෞඛ්‍යංශ සමත්ව සිටිනවා. මේ අතර ඩුබයි සිට පුද්ගලින් 320 දෙනෙකු, ඉතියෝපියාවේ සිට 110 දෙනෙකු සහ මුම්බයි සිට 66 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. සංචරණය සීමා කර ඇති හුදකලා ප්‍රදේශවල ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ වන විට තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 27ක් ග්‍රාම සේවකව සම් 5ක් හුදෙකලා කර තිබෙනවා. එම ප්‍රදේශ ආශ්‍රිතව සංචරණ සීමා සම්පූර්ණයෙන්ම සීමා වෙමින් පවතිනවා. ඒ ප්‍රදේශවල සංචරණය කිසිසේ සුදු කරන්නට බෑ. මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යමණ්ඩලවලට එම ප්‍රදේශවලට ඇතුළු වීමට පිටවීමට නිරෝධායන රීතීන් යටතේ අවසර ලබා දී තිබෙනවා. මේ ප්‍රදේශවල ඩිලිවරි සේවා ඒ ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන් එම ප්‍රදේශ ඇතුළත. මේ ප්‍රදේශයේ යම් කිසි කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වුණොත්, විශේෂයෙන්ම කොළඹට ආසන්න ප්‍රදේශවල අයට එවැනි අසනීප තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඔබට පුළුවන් 011-34-22-558 කියන දුරකථන අංකයට කතා කරලා ගිලන් රථ සේවාව ලබා ගැනීමට හුදෙකලා කරපු ප්‍රදේශයක ඉන්න කෙනෙකුට, දරුවෙකුට වෙන්න පුළුවන්, ගර්භණී මවකට වෙන්න පුළුවන්, වෙනත් කෙනෙකුට යම් අසනීපයක් නැත්නම් කොවිඩ් ආසාදිත තත්ත්වයේ ලක්ෂණ තියෙනවා නම් එම අංකයට කතා කරලා එම සේවාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ලබන සතිය මුලදී පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පිටකොටුව මැනින් වෙළඳපොළ වසා දැමීමෙන් අපහසුතාවට පත් එළවලු වෙළඳුන්ගේ පහසුව උදෙසායි පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණය කඩිනමින් ආරම්භ කෙරෙන්නේ. ඊයේ දිනේදී ගත්ත තීරණයක් අනුව මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේදී නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් වර්ධනය වෙමින් පවතිනවා. ඇසිකිලි, ජලය, විදුලිය වැනි කටයුතු ඒවා සම්පූර්ණ කර ලබන සඳුදා හෝ අඟහරුවාදා දිනේදී මේ විවෘත වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ විවෘත වීමේදී යම් ආකාරයක භාණ්ඩ බෑමට, ඒ වගේම භාණ්ඩ පැටවීම සඳහා ආරක්ෂක පියවරක් හැටියට සිවිල් ආරක්ෂක බලකා සමාජිකින්ගේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. මැනින් වෙළඳපොලේ සේවය කළ නාටාමිවරුන්, ඒ වගේම අනිකුත් කාර්යමණ්ඩල වෙළඳුන්, එම කඩහිමියන් කොළඹ මැනින් වෙළඳපොලේ ආකාරයටම මේ සඳහා සහභාගී වීමට පුළුවන් යම් කොන්දේසි යටතේ. එම කොන්දේසි වන්නේ ඔවුන් අනිවාර්ය PCR පරීක්ෂණයකට ලක් වී කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු විය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ හැම කෙනෙක්ම PCR පරීක්ෂණ සිදු කරගනී කියලා. භාවිතයට ගන්නාලද මුඛ ආවරණ හා අත්වැසුම් නිසලස බැහැර කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියන් නිකුත් කළ එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ පරිසරයට සහ මහජන සෞඛ්‍යට හානි නොවන ආකාරයෙන් ඒවා බැහැර කළ යුතු බවයි. මධ්‍යම පරිසර අධිකාරිය පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. ඕනම පුද්ගලයෙක් මෙම COVID-19 වෙනුවෙන් පාවිච්චි කරන මුව ආවරණය සහ අත්ආවරණය මොනම හේතුවක් නිසාවත් එදිනම ඒක අපද්‍රව්‍ය හැටියට මුදාහරින්න එපා කියලා ඉල්ලන කාරණාව තමයි වැදගත්ම දේ. විසි කරනවා නම් පැය 72ක් යනකම් ඒක තමන්ගේ ගෙදර තියාගන්න ඕනේ. කොහොම හරි කහපාටින් මේක සඳහන් කරලා පාර්සලයක් හැටියට හදන්න. ඒ තමයි සාමාන්‍ය ඕනම අවස්ථාවකදී COVID-19 වෙනුවෙන් පාවිච්චි කරන තමන්ගේ විශේෂ අපද්‍රව්‍ය ආරක්ෂා කරලා නැවත පළාත් පාලන ආයතනවලට බාර දෙන්න ඕනේ විදිය. හැබැයි ආසාදිතයෙක් නම් සහ ඒ පවුලම ආසාදිත නම් ප්‍රදේශය දැනට ලොක්ඩවුන් කරපු ප්‍රදේශයක් නම් ඒ ප්‍රදේශයේ සියලුම ගෙවල් වල අපද්‍රව්‍ය කහපාට බෑග් එක හෝ කහපාට පටියක හෝ ආවරණය කරන ලද බෑග් එකක දාන්න ඕනේ. ඒකේ දිරන අපද්‍රව්‍ය වෙනම බෑග් එකක දාන්න, නොදිරන අපද්‍රව්‍ය ටික වෙනම බෑග් එකක දාන්න. කොරෝනා නිසා අපහසුතාවයටපත් පවුල්වලට ආධාර ලබා දීම තවදුරටත් සිදු කරනවා.
පාදුක්ක ප්‍රාදේශීයලකම් කොට්ටාශවේ 14,918 දෙනෙකුට රුපියල් 5000 දීමනාව ලබා දී අවසන් බව පාදුක්ක ප්‍රාදේශීයලකම් සුදත් සිසිරකුමාර මහතා පවසනවා. මේ සඳහා රුපියල් 7,45,90,000 මුදලක් රජයේ මගින් ලබා දී ඇති බවද ඔහු කියා සිටියා. ප්‍රදේශීය ගාමන නිලධාරි වසම් 46ක තෝරාගත් පවුල් සඳහා රුපියල් 5000 දීමනාව පිරිනැමුණා. මේ අතර බත්තරමුල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේදීද ආදාය මහිම වූ ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විතර 466,000කට ආසන්න ප්‍රමාණයකට රුපියල් 5000 ආධාර ලබා දෙනවා. කඩුවෙල ආසනේ තුල විශාල පිරිසකට මේ ආපදාවට ලක් වෙලා තියෙනවා සහ මේ ආධාර මුදල් ලබා දෙන කටයුතු කරමින් තියෙනවා. ජනතාවට රජ්‍ය විශ්වයට දෙන පණිවිඩය තමයි අපි ජනතාවගේ අවශ්‍යතා හොයලා බලන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම ඒ යුතුකම් ඉටු කිරීම සඳහා රජ්‍ය විදියට මොන ප්‍රශ්න තිබුණත් බාධක තිබුණත් රජය ඒ සියල්ල කෙසේ හෝ කරනවා. ග්‍රාමීය ආර්ථික නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට නව කර්මාන්තපුරයක් ලබා දීමට තීරණය කෙරුණා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා වූ එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යරුන් කීප දෙනෙකු දෙක්ව සිටියා. නව කර්මාන්තපුරය වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බවයි විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ගේ ගැටළු විසඳීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් අරමුදලක් පිහිටුවා කමිටුවක් මගින් ඔවුන්ට ණය ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මහ බැංකුවල රෙගුලාසි වලට යට වුණාම අපිට කවදාවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට ඍජුවම උදව් කරන්න අමාරු. මොකද ඊට පස්සේ ගැරන්ටි ඉල්ලනවා, කොලැටරල් ඉල්ලනවා, ඇසට්ස් මොනවද කියලා අහනවා. ඉතින් අපි ඒකට යෝජනා කරේ මහ බාරකාරය යටතේ තරුණ අරමුදලක්. ඒක අමාත්‍යංශ ලේකම්තුමන් ඒකේ ලේකම්වරයා බවට පත් කරලා අරමුදලේ බෝඩ් එකට ලංකාවේ ප්‍රමුඛතම පෙළේ ව්‍යවසායකයෝ දාන්න. ඒ අනුව ව්‍යාකෘතිය අධීක්ෂණය කරලා ඒ ව්‍යාකෘතියට අනුව මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ඒ ට්‍රස්ට් ෆන්ඩ් එකෙන්. ඒක ආණ්ඩුවට අයිති ට්‍රස්ට් ෆන්ඩ් එකක් විදියට අපි යන්න හදන්නේ. එතකොට අපි මහ බැංකු රෙගුලාසියට යට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමග පැවති සාකච්ඡාවකදී. එම ව්‍යවසායකයන් සිය ගැටළු මෙහිදී ඉදිරිපත් කළා. එම සියලු අදහස් ආයෝජන අධ්‍යයනය කර ඊට විසඳුම් ලබා දෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දිවිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක උදෑවරුවේද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළන් සහ අකුණු තැතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රියනුතුරක් හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට පැය කිහිපයක් බාධා එල්ල වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවට අනුබද්ධ කොරෝනා රෝගෙන් ප්‍රවාහනයට යොදාගත් පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී මගින් කිසිවෙකුත් සිටියේ නැහැ. බස් රථයේ ටයරයක් පිපිරීමත් සමග එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බස් රථයේ මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටෙහි ගැටී තිබෙනවා. රථයට දැඩි හානි සිදුව ඇති අතර රියදුරු බරපතල තුවාල ලැබුවා. කොළඹ සිට කටුනායක දෙසට පදවාගෙන යමින් සිටියේදී කිලෝමීටර් 24 ප්‍රදේශයේදී අනතුර සිදු වුණා. රියදුරු මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පොලිස් අනුපාලක ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මුහුදුපට දුම්රිය මාර්ගයේ පානතුර දක්වා එක් මාර්ගයක් 15 වැනිදා දක්වා තාවකාලිකව වසතැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොල්ලපිටිය සහ බම්පලපිටිය අතර සිදු කෙරෙන හදිසි ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනන්දු මහතා පවසන්නේ. මුහුදුපට දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර කොටසේ මේ වන විට එක් දුම්රිය මාර්ගයක් කරා අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරි කර ඇති අතර තිර දුම්රිය මාර්ගයේ යටින් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු සඳහා එම දුම්රිය මාර්ගයේ අද දින සිට 15 වැනි දින දක්වා වසා තබන අතර එම කොටසේ සංවර්ධන කටයුතුන් පසු නැවතත් දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කරනු ලබනවා.
ඉදිරි දිනවල කොළඹට පැමිණෙන පානදුර දක්වා ගමන් ගන්නා වූ දුම්රියන් වල මගින් බරසත වලින් අදාළ ස්ථාන කරා ගෙන යාමටත් සවස්වරුවේ එම මගින් පානදුර දුම්රිය ස්ථානයේ හා අදාළ දුම්රිය ස්ථාන වලින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගෙන යාමටත් අවශ්‍ය පාසුකම් සලසා ඇති අතර ඒ සම්බන්ධයෙන් මගින්ට සිදුවන අපහසුතාවය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. ජලිතම් වෙමු අපගේ පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.